दुर्वल पालने त्रस्तवादी अंतवादी नैक्लती कोटिस्तवादी वडात्म शक्ति रणिल विक्रम सिंह माता देदास हतर आंडू स्वामी एवगेम मुस्लिम अंतवादी मेरा नुतिबुन मुस्लिम अंतवादी नगिटे देदास पाल देदास दानवे रणिल विक्रम सिंह आंडू स्वामी मेरा त्रस्तवादी सा अंतवादी नगिटीम ओगे दुर्वल कम बर्रपतल से बलपाल मम के त्रस्तवादी अनुग्रह दी नम तौगे दुर्वल कम सा त्रस्तवादी वक्र अनुग्रह के मिलती मम किवे सामान्य मेरटे वृद्धि समिति सामान्य जनता शिष्य पिलपाली वारणियोग गत्ते नति गत्ते गन्न मे आंडुव ऐ बेदुंवादे त्रस्तवादे जातिवादे वपुरन දැවැන්ත ප්‍රිය පෙරහැර නැගෙනහිර පළාතේ සිට උතුරු පළාතට යනවා කියන්නේ කිලෝමීටර් 100කට වඩා දිගු පෙළපාලිය. එවැන්නක් බලක්වන්න ගත්තේ නැති ඇයි කියන එක තමයි අපි මේ ප්‍රශ්න කරන්නේ. ඒතර එහෙම බලක් දෙනවා ඉතින් මේ බෙදුම් වාදයට, ත්‍රස්තවාදයට, ජාතිවාදයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා කියන සාධාරණ නිගමනයට අපිට එළඹෙන්න පුළුවන්. 13ට හා සම වක්‍රම සම්බන්ධයක් තියෙනවා කියලා 13 කෙසේ වෙතත් ඡන්දවලට ඉවැල්ලීමට නම් ඍජුව සම්බන්ධයි. खजेन्द्र मंत्री चंद स्वच्छ मत जनाधिपति मगे साहबकूल प्रार्थना कर बांग्लादेश जनतावट पाकिस्तान जनतावट अहिमुन अवस्थाव पत्र लबादुन हमोटम परदीवी केला दुर्वल केला अपेम समाज विशिंग हंगड़ुसु अपे खंडायम अवसान सटन दक्वा गमंकिरीम गेन अपे खंडायम अपे प्रणाम कुदकरन्नोनि अवसान तरगेदी समारलट काशी वासी जयग्रहणे क्रियट वासी पित्तट पलमु पार नुदिवड गत्त तीरणय अपि दैन विवेचने करनो मटत् एक दैक्क गमन वेरदी वगे दरुना नमुत् क्रिकेट पिटिये मोते इन्ने क्रिकेट क्रीडिको तमयि मुद अभी हमट क्रिकेट दंडी क्रिकेट कंड नायक गलते तीन गतम हरियाणा वरदीन इंडिया जयग्रहणी पराजय पत्ना अभी मे समरण प्रेक्षको हंडावेट मीन खंडा दुस्कन नम तपि अमृत क्रय अपे खंडा भूम कलकट पस आसियान कुशला अवसान तरंग अपे खंड अपे अपे अरगन गया अपे प्रणाम खंडी अवसान तरंगे बरपतल अड़पा सिद्धना मैदानी इदिरी देवत हदागन अपने नवत जयग्रहणे मीरी रस इधी अवस्था लगा साली वैडी उन्ना मत होकर मगे मेक अहन अद्यमो इतने प्रश्न मत कर हर उत्तरे जरगत अभी एम जनाधिपति वर्णिकाल ममे हनगन बोधने जनाधिपति वर्ण पस्ट बट मत पौके जनाधिपति वर्ण मत बलिम दिश्य जनाधिपति वर्ण वसरा बेल सजिद प्रेमदास महतावा
ගෝඨාභය රාජපක්ෂ මහතාවත් ඒ පක්ෂවල අපේක්ෂා බවට පත් වෙලා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලනවා කියලා තමයි මේ පැත්තේ කතාව තිබුණේ. බැසිල් රාජපක්ෂ මහත්තයා ඉල්ලනවා කියලා තමයි මේ පැත්තේ කතාව තිබුණේ. ඊළඟට 2015 ජනාධිපතිවරණයෙන් අවුරුද්දක් යාපැත්තර වියත්තු මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මෛත්‍රී රාජපක්ෂ මහත්තයාගේ සූචකීකුරු ලේකම්වරයා මිස ඔහුට එරිම ඡන්ද ඉල්ලන්නේ එතුමා හීනෙමත් හිතලා තිබෙන. ජනාධිපතිවරණයට මාස දෙකකට එහා පැත්තේ එතුමා හීනෙමත් හිතුවේ නැ මේ රටේ නායකයා වෙන්න. ඊළඟට ගන්න 2010 ජනවාරි 26 තිබ ජනාධිපතිවරණ ඉතින් අවුරුද්දක් යහපත් කර බැලුවම 2009 ජනවාරි මාසේ කිලිනොච්චි අල්ලගන්නේ කෙසේද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි එක්ක වාඩි වෙලා කොන්සේක මහත්තයා සාකච්ඡා පැවැත්වුවා මිසක් එජාපේ අපේක්ෂණය වෙන්න හිතලා තිබ්බේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ එජාපේ කිව්ව ඕන ගොනිකුඩ යුද්ධ කරන්න පුළුවා, මේ හමුදාපතිතුමා ගැලවීමේ හමුදාවට හොඳයි. ඉතින් ඒව එක්කන මේ පැත්තට ගියා. ඒ කියන්නේ දේශපාලනයේ අවුරුද්දක් කියන්නේ ඉතාම දිගු කාලයක්. දැන්ම ජනාධිපති අපේක්ෂක ගැන කතා කරනවා නම් කවුරු හරි ඒගොල්ලෝ දේශපාලනේ දන්නේ නැහැ. ඒ දැන් තවත් මේ කාටුන් වලත් තියෙනවා මේ ගෝඨාභය මහත්තයා නැවතෙනවා ජනාධිපති වරණ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් දැන් මේ ජනාධිපති වරණට ඉන්නවා කියලා. ඔබට මාත් ඇහෙන්න තියෙනවා. ඉතින් එහෙම මේක එක්කෙනා කියනවා ගිය පාර පුතුමාට මතකද අවුරුදු විතර කලින් නාගානන්ද කියලා ප්‍රබල ජනාධිපති අපේක්ෂක කියලා ලෝකයට කියලා සල්ලිත් එකතු කරලා ජනාධිපති වරණ ඉල්ලුවද තව පල්ලෙවත්ත කියලා ව්‍යාපාරිකයෙක් ලංකාවේ නැහැ සම්පූර්ණයෙන් කියලා දන්න ජනාධිපති වරණට එනවා කියලා. ආවද ඉතින් ජනාධිපතිවරණ අවුරුද්දක් එහා පැත්තේ අපේක්ෂකයෝ ඉන්නවා. ඒක ජනාධිපතිවරණ එනකොට අතුරුදහන් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරණයට මාස 6ක ඉඳන් අපි ජනාධිපතිවරණ ගැන කතා කරමු. ජනාධිපතිවරණ ඉතිහාසය නැත්නම් ජනාධිපතිවරණ පුරාණය අපිට කියලා දෙන්නේ ජනාධිපතිවරණ අවුරුද්දට එහා පැත්තේ ඉඳන් කතා කරන අපේක්ෂකයන් ඇත්තටම අපේක්ෂකයන් නොවන බවයි සැබෑ අපේක්ෂකයන් ඒ වෙලාවට මතුවී නැති බව. ඒ සැබෑ අපේක්ෂකයන් අතර ඔබතුමා ඉන්නවද? අනේ මගේ එහෙම අදහසක් ජනාධිපති